අයිබෝවන් අපක්ෂපාති වාර්තාකරණයේ සයිබ මුද්‍රාව ද ලීඩර් ටීවී පුවත් විකාශය මුලින්ම සිරස්තල මහර සමූහ ඝාතනයේ සාක්ෂිකරුවන් අනතුරේ ආණ්ඩුවේ සීනිබදු වංචාවේ පාඩුව කෝටි 863යි භූම දාණය එපා ආණ්ඩු හිතවාදීන්ගෙන් ආණ්ඩුවටම තර්ජන महार बंधनागारे समूल घातक अपराध्य असिंधुट साक्षि हेलिकर गणीम संधा रज वहाम पियवर गतयतु बव सिरकर वैतिवासिकां वेन्वेन पेनी सिटिन मेरट प्रमुखतम संविधानयक रजयट योजना कर सिटिनवा सिरकर वैतिवासिकां सुरकी मे कमिटुवे सभापति नीतिज्ञ सेनक पेरेरा मेम योजनाव रजयट इदिरिपत् कर सिटिये पसुवियदा कोलंब दीपवती माध्य हमुवक अमतमिन मेम महार ये अतिवेच सिद्धि मेमेनकोट विशाल सिरकरुवान हृदयवान प्रमाण इन्नवा मेम सिद्धिय संबंधी साक्षी तीन मेम सिद्धिय संबंधी तोरतुरु दान्न इतकोट मे तोरतुरु अदे एगोलांट कियान्न विधियक नेह मोकद एगोलांट तमंग मे अपराधयक दैक्कनं ए अपराधय कियान्न वेन्ने काटद अपराध करुवंटाय कियान्न वेन्ने චෝදනා කරන අයට තමයි අපරාධේ පැමිණිල්ලක් දාන්න වෙන්නේ. ඒක නිසා රජය මැදිහත් වෙලා යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. චෝදනා ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් යම්කිසි විදිහකට තොරතුරු ලබා දෙන්න යම්කිසි සාක්ෂියක් තියෙනවා නම් පුද්ගලයෙක්ගේ ඔහුට ඒ සාක්ෂිය ලබා දෙන්න ඒ ස්වාධීන ව්‍යුහයක් බන්ධනාගාර මේ සිද්ධියත් එක්ක රජය විසින් ඇති කරන්න ඕනේ කියන එකයි එකලොස් දිනකෝ මරාදමමින් සියයට වැඩි පිරිසකට තුවාල සිදුකල මහර බන්ධනාගාරයේ සමුල ඝාතන සිදුවීම මෙරට මෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලත් දැඩි අවධානයට ලක්ව තිබෙනක් එවැනි පසුබිමක සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ ලේකම් සුදේෂ් නන්දිමාල් තවත් බරපතල චෝදනාවක් බලධාරීන් වෙත එල්ල කරනවා ඒ මහර සමුල ඝාතනයේ ඇසින්දුට සාක්ෂිකරුවන්ට බන්ධනාගාරය තුලදී විවිධ වද හිංසනවලට ලක්වන බව පවසමින් එසේම මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් දැඩි ලෙස තුවාල ලබා තවමත් සිහිමුර්ජා තත්වයේ පසුබන චානක නාමල් කීර්තිරත්න නම් රැඳවියෙකුගේ වත්මන් ඉරණම ගැනත් සුදේෂ් නන්දිමාල් අනාවරණය කර සිටිනවා මේ රැඳවියාගේ මව මේ රැඳවියට උනේ මොකද්ද කියලා බලන්නේ නොවැම්බර් 30 වෙනිදා ඉඳන්ම බන්ධනාගාරයට ඒ වගේම රාගම රෝහලටත් විටින් විට ගියා නමුත් බන්ධනාගාරයේ කිසිම විටක මේ රැඳවියට වුණේ මොකද්ද කියලා කියන්න බැරි වුණා බන්ධනාගාරයට. ඒ වගේම අපිට දැනගන්න ලැබුණ රෝහලේ දැඩි සත්කාරයකකේ ඉන්නවා හිසට දැඩි ලෙස තුවාලය සිද්ධ කරලා අතපය කඩපු රැඳවියෙක්. ඒ රැඳවියටගේ කිසිම ඥාතියෙක් නැහැයි කියන පුවත අපිට ලැබුණා පසුගිය කාලේදී. අපි ඒ සම්බන්ධව බන්ධනාගාරයේ විමරා. නමුත් ඒවට බන්ධනාගාරයේ කිසිම පිළිතුරක් ලබා දුන්නේ නැහැ. අපි ඊට පස්සේ යම් යම් විදියට ආරංචි කරලා බැලුවා මුල්ලේරියව රෝවලේ දැඩි සත්කාරකගේ අමානුෂික විදියට පහර දීලා ඒ රැඳවිය වෙනකොට මරණාසන්න මොහොතක තමයි ඉන්නේ කොම තත්ත්වයට පත් වෙලා මේ රැඳවිය ඉන්නේ පුතාලිති මොනෝ වෙලාද කියලා දන්නේ නැහැ මට කොහමද ජනාධිපතිතුමනි මම ඔබට වැඳලා කියන්නේ මගේ පුතා බේරලා දෙන්න කියලා මට දවස එක දවසක් බලන්න උතුමාණෙනි ආණ්ඩු හිතවාදී ගජමිතුරු ව්‍යාපාරිකයින්ට අයතු ලාභ ලැබීමට අවස්ථාව සලසා දීමට ආනයනික සීනිබදු අඩු කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 863ක පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වෙනවා. ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමි වීමත් ඒ තුල සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයා ගැනීමත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ රටේ පාරිභෝගිකයන් කොල්ල කාපු කෝටි 1000කට වැඩි මුදලක් මේ ආණ්ඩුවේ ව්‍යාපාරික හිතවතුන් ඒ වගේම රජයේ ආයතන වල ඉහළ නිලධාරීන් ඒකාබද්ධව කරන ලද නීත්‍යානුකූල මූල්‍ය වංචාවක් පිළිබඳව එලිදරව කරන්න පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලීම කරන්න. ඒ නිසා මේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව මහ බැංකුව බිඳපු අරිදුන මහේන්ද්‍රලා අත්අඩංගුවට ගන්න ආපු ආණ්ඩුව අද පාරිභෝගිකයගෙන් රුපියල් 85ට සීනි විකුණන්න කියලා ගැසට් එක ගහනකොට රුපියල් 122ට 24ට සීනි අරගෙන තමන්ගේ හිතවතුන්ට
මේ ලාභ ආදායම් හැටියට ලබා දෙන්න කටයුතු කරනවා බිලියන 10ක් රුපියල් කෝටි 1000ක් කෝටි 1000ක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි අදත් සීනි වලට සමහර රතු සීනි වලට මිලක් නැහැ රුපියල් 135ට සීනි කනවා මිනිස්සු එසා වහාම මේ ගැන පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීම අපි කරනවා සීනි ආනයනය බලපත්‍ර ක්‍රමයට නතු කර තිබුණත් නැව් පිටින් සීනි ආනයනය කිරීම සඳහා කිසිදු අවහිරයක් නැහැ ආනයනික සීනි සඳහා බදු සංශෝධනය සිදු කළ 2020 ඔක්තෝබර් 14 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා දින 75ක් තුල සුදු සහ දුමුරු සීනි ටොන් 173546ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙනවා මෙම ලාභ සීනි මෙරටට ආනයනය කරන්නේ ඉන්දියාවෙන් වීමත් විශේෂත්වයක් ඒ අනුව සීනි කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 50ක බදු මුදලින් රුපියල් 49.75ක් අතහැරීම නිසා රජයට අහිමි වූ මුදල රුපියල් බිලියන 8.6ක් මේ අතර පසුගිය සතියන්තයේ පුවත්පත් කිහිපයකටම අදහස් දක්වූ පාරිභෝගික සංවිධාන විසින්ද පෙන්වා දී තිබුණේ 2020 ඔක්තෝබර් මාස 13 වන දින සීනි ඇතුළු භාණ්ඩ 4ක ආනයන බද්ද රුපියල් 50 සිට 125 දක්වා අඩු කිරීමේ වාසිය කිසිදු ලෙසකින් පාරිභෝගිකයාට ලැබී නොමැති බවයි පසුගිය යහපාලන රජය යටතේ සීනි පරිභෝජනය අධෛර්ය කර තිබූ අතර ළමා පරපුර සීනි භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ආහාර නිෂ්පාදන සඳහා වර්ණ සංකේතයන් පවා හඳුන්වා දී තිබුණා. නමුත් දැන් මෙම තීරු බද්ද සම්පූර්ණයෙන් පහේ ඉවත් කිරීම නිසා නැව් පිටින් සීනි ආනයනය කිරීම සඳහා උත්තේජනයක් ලැබී ඇතුවා පමණක් නොව ජාතියම ඩයබටික් වීමේ ජාතික අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය කිරීම වෛරසය ආසාදනය වීමට හේතුවක් නොවන බවට විශේෂඥ කමිටුව නිර්දේශ කිරීමත් සමග ආණ්ඩුව දැඩි අර්බුදයකට පත් සිටිනවා. ඒ විශේෂඥ කමිටුවල නිර්දේශ ක්‍රියාත්මක නොකරන ලෙසට වත්මන් ආණ්ඩුව බලයට ගැනීමට මැදිහත් වූ අන්තවාදී සංවිධානවල තර්ජන හේතුවෙන් ආදාහනයේද භූමදානයේද කියන කාරණය ආක්ෂණික ප්‍රශ්නයකට වඩා අන්තවාදයට යට වෙනවද නැද්ද කියන ප්‍රශ්නය ආණ්ඩුව ඉදිරියේ තියෙනවා මේ විදියට අන්තවාදය ගෙනෙන හැම ගැටුමක්ම තම යටත් වෙලා ඒකට යටත් වෙලා විසඳුම් හොයනවා නම් ආණ්ඩුව ඒ කියන්නේ ඉදිරියේදී අන්තවාදයට එරෙහිව කිසිදු පියවරක් ගන්න මේ ආණ්ඩුවට බැරි වෙනවා මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න බැයි නම් මන්ත්‍රසභා පාසල් ප්‍රශ්න විසඳන්නත් බෑ පාසක ප්‍රහාරයට සම්බන්ධ මිනිස්සු අතරංගුවට ගන්නකොට ඒ බලපෑම වෙනකොට ඒකට කෙලින් හිට ගන්නත් බැරි වෙනවා. ඒ කියන්නේ මේකෙන් පෙන්වන දෙයක් තියෙනවා මේ අන්තවාදයට යටවීමේ ආරම්භය මේක. ඒ කියන්නේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය. අතන මෙතන ගන්න ලැබුණු තීරණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගන්න ලැබුණු තීරණ ඒවා මේකට අදාළ නැහැ. කොරෝනා මෘතදේහ ගැන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය පත් කළ දෙවැනි කමිටුව සිය වාර්තාවේ පැහැදිලිව නිර්දේශ කර ඇත්තේ ආදාහනයේ හෝ භූමදානයේ යන දෙයාකාරයේම ගැටලුවක් නොමැති බවයි. ආණ්ඩු හිතවාදී අන්තවාදී කොටස් දැන් ඒ විද්වත් නිර්දේශ පිළිගත නොහැකි බව සඳහන් කළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ රටවල් 190කට අධික ප්‍රමාණයක් පිළිගත් විශේෂඥ නිර්දේශයද එයයි. එවැනි පසුබිමක විශේෂඥ කමිටු මතය පිළිගැනීමට නොහැකි බව පවසමින් එම වෘත්තිකයන්ට විවිධ මඩ ගැසීම් කිරීමට ඉඩ දී ඇත්තේ ඇයි? මෙම කමිටුව පත් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය නොවේද? පත් කිරීම සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය නම් එහි නිර්දේශ වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හෝ අමාත්‍යවරිය ඇතුළු ආණ්ඩුව පෙනී නොසිටින්නේ ඇයි? නිවැරදි මතය වෙනුවෙන් ඍජු තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට නොහැකිව ඇත්තේ ඇයි? ඇත්තටම ආණ්ඩුව තීන්දුවක් ගත නොහැකි තරම් දුර්වලද? නැතිනම් මේ සූදානම බොරදියේ මාළු බාන්නද ළමයි වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුලදීම බව පෙන්වා දෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කර දීම සඳහා එකට එක්වන ලෙස සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ එම ඉල්ලීම සිදු කර සිටින්නේ ජනවාරි 4 වනදාට යෙදුණු ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් සිය නිවේදනයේ මකින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන්ගේ ජීවිත වඩාත් යහමගට යොමු කළ හැකි ප්‍රධාන පුද්ගලයන් වන්නේ දෙමව්පියන් බවයි එහෙත් ලොව සිදු කර ඇති පරිශ්‍රණයන්ට අනුව ළමුන් වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුල තීම බව පෙන්වා දෙන මහාචාර්ය විධානපතිරණ තවදුරටත් අවධාරණය කර ඇත්තේ අදවන විට වර්ධනය වන ප්‍රවණතාවක් ලෙස අධ්‍යාපනය ලබන පාසල තුලදීද ළමුන් හිංසනයට ලක්වන බව අසන්නට දකින්නට ලැබෙන බවයි
මෙවැනි ළමා හිංසනයන් තුලින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත් සෞඛ්‍ය හා මානසික තත්ත්වයේ පිරිහීම තුලින් ඔවුන්ගේ පෞරුෂත්වයේ බිඳවැටීමත් සිදුවන බව මහාචාර්යවරයා තව දුරටත් පෙන්වා දෙනවා. ළමුන්ගේ අදහස් වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ඒවා ක්‍රියාත්මක කිරීමටද වැඩිහිටියන් වශයෙන් වගබලා ගත යුතු බව පවසන මහාචාර්ය මුලිත විදාන පතිරණ රටවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මගේ ළමයා යන සිතුවිල්ලෙන් මිදී අපගේ ළමයි යන සිතුවිල්ලට එළඹිය යුතු කාලය පැමිණ ඇති බවයි. The Lead TV පුවත් විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු.